එක තමයි මිලියන 127ක් වෙනවා මම හිතන අද වගේ වෙනකොට ඒකේ views ප්‍රමාණය YouTube views ඒක තමයි ලංකාවේ මුලින්ම මිලියන 100ක වර්තාවක් තිබු ගීතේ උනේ පොද දක්ෂතාවය තියාගෙන ඒක කරේ නැත්නම් වැඩක් නැහැ වගේනේ ඒක ඇත්තරම එක එක පුද්ගලයාත් එක්ක වෙනස් වෙනවා ඉතින් අපිට ඇත්තරම අපිට හම්බෙලා තියෙන සහ අපිත් එක්ක වැඩ කරපු අයගෙන් ඇත්තරම මට නම් ඇත්තරම සෑහෙන උදව් හම්බෙලා තිනවා මම දන්නවා මට සමහරක් අවස්ථාවලදී උදව් හම්බුණාද නැද්ද කියන තැන ඒකින්ද මම පුළුවන් තරම් يعني අලුතෙන් එන අයට මට පුළුවන් උදව්වක් මම කරනවා ඇත්තරම ඒ තරඟකාරීත්වය කියන එක මම තරඟයක් විදියට දකින්නේ නැහැ පාදුස්සේ තෙමෙන්නසයි දැන් ලං වී ලං වී මට පැසිනා රහසින් රහසින් තොල් පෙති සිමින්නම් ආදරෙන් ලං වෙලා ආයිබෝන් කියලා හැම කෙනෙකුටම ඉතාම ආදරෙන් කියනවා සංගීතය කියලා කියන්නේ විශ්වීය භාෂාවක්. අන්න ඒ නිසාම තමයි සංගීතය අපිට මේ තරම් දැනෙන්නේ සහ හැඟෙන්නේ. ඒ වගේම මේ තරම් සංගීතයට අපි ඇලුම් කරන්නේ. ඉතින් අද දවසේ අපේ මික්ස් ටේප් කතාබහට සංගීතය ගැන කතා බහ කරන්නට අද දවසේ අපේ ප්‍රෝග්‍රෑම් එකට සුවිශේෂ චරිතයක් ඇඳවගෙන ආවා. ඔහු මෑත කාලෙදී ඉතාම ජනප්‍රියට පත් වුණා. ඔබේ ආදරය බෙහෙවින්ම දිනාගන්නට හැකියාව ලැබුණ දක්ෂ ගායකයෙක්. මේ අශෙන් සිල්වා. ආයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නවායි. ආයිබෝන් නංගි. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු සහ කොහොමද ජීවිතය ගෙවන්නේ? मे दस वैड कटू के संगीत अलुत मगे म्यूजिक ट्रैक्स वगैया रिलीज होना इवागे मई तवत् सांग्स वगैया रिलीज होना तीन सर हट ई थिंग म्यूजि पेम बेलू तेटिक तमाइ कथा आरंभे दीम हादू वैस मैं कहुमें मे गीत निर्माण इधेट आवे सह निर्माण अदहस कोई विद्य आवे ඇත්තටම මම මගේ අන්තිම ගීත නිර්මාණය වුණේ 2019 විතර මේට අවුරුදු දෙකකට විතර කලින් ඊට පස්සේ අවුරුදු දෙකක්ම ඇත්තටම සංගීතයත් එක්ක පොඩ මූව් වෙන්න හම්බුනේ නැහැ එකක් මේ පවතින කොවිඩ් සිටුේෂන් එකත් එක්ක වගේ කුත් වැඩක් එලියට දාන්න හම්බුනේ නැහැ ඉතින් ඊට පස්සේ මම තීරණය කරා අලුතෙන් ගීතයක් කරන්න ඕන කියන එක මොකද දක්ෂතාවය තියාගෙන ඒක කරේ නැත්නම් වැඩක් නැහැ වගේනේ ඊට පස්සේ මම හිතුවා පොඩි මම ඇත්තටම කැමතිම ස්ටයිල් එක තමයි R&B වගේ ක්ලාසිකල් ටයිප් එක. ඊට පස්සේ මගේ මිත්‍රේ කරා අපේ ෂෙනල් මල්ලිව කන්ටැක්ට් කළා ෂෙනල් මල්ලි තමයි මේ song එකේ music කරේ. ඉතින් මං කෝ මට මෙන්න මේ වගේ song එකක් කරන්න ආසයි. මට මේ වගේ එකකට melody එකක් දාලා දෙන්න කියලා. ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගත්තේ. ඉතින් ඒක අන්තිමට ඉතා සාර්ථක නිර්මාණයක් කරගන්න පුළුවන් වුණා. හරි. එතකොට කවුද අය ලිරික්ස් කරේ? ලිරික්ස් මම ලිව්වේ. ආ මම කියන්නේ ගීත ගායනයට වගේම පද රචනයටත් දක්ෂයි. ඔව්. හරි. එතකොට අය මම දැක්ක හාදුවැස්ස ගීත නිර්මාණය තුරා ලස්සන මියුසික් වීඩියෝ එකක් කරලා තියෙනවා. කොහොමද මේ මියුසික් වීඩියෝ එකට අයිඩියා එක ආවේ? මියුසික් වීඩියෝ එකේ අයිඩියා එක නම් ඇත්තනම මේ මගේ මිත්‍රයා චමුශ්‍රී තමයි කරේ. ඉතින් මගෙන් එහුව මොන වගේ එකක්ද කරන්න ඕනේ කියලා මම ඉතින් කිව්වා මෙන්න මේ වගේ අදහසක් තිනවා ඊතුරු ටික තිනවා වාගේ ඇතේ තමයි කියලා. ඉතින් එතකොට මං හිතන්නේ මේ ගීතය සාර්ථක ගීතයක් වුණා සහ ප්‍රේක්ෂකයන් බොහොමයක් ආදරෙන් මේ ටික දිනට ගොඩාක් ආදරෙන් වැළඳගත්තා සහ ප්‍රේක්ෂකගේ ආදරය දිනා ගන්නට ගීතයට හැකියාවක් ලැබුණා. මොකද හිතන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන? ඇත්තරම හිතාමත්ම හොඳයි. මම හිතුවට වඩා ලොකු ප්‍රතිචාර මට ලැබෙනවා දැනටත්. මොකද හේතුව කාලයකට පස්සේ මගේ අතිනුත් කෙරෙච්ච වෙනස්ම නිර්මාණයක් අනිත් එක තමයි කියන්නේ ගොඩක්ම අය කැමති ලංකාවේ අය ගොඩක් කියන්නේ ස්ලෝ මියුසික් වලට ඒ වගේ දේවල් අහන්න. ඉතින් ඒ ටච් එක මේ song එකේ තියෙන හින්දා වෙන්නේ නැති සහ ඒකේ වීඩියෝ එක සහ melody එක lyrics තුනම combination එක එකතුව තමයි මේක හොඳ product එකක් වුනේ. ඔව්. එතකොට අයියේ මේ වෙනකොට ශේෂ්ත්‍රයට ඇවිල්ලා ටික කාලයක් වෙනවනේ. ඔව්. එතකොට කීයක් විතර ගීත නිර්මාණය කරලා තියෙනවද? දැනට මගේ කියන්නේ ඔඩියෝස් නම් 10ක් විතර නිර්මාණ වෙලා තිනවා. මියුසික් වීඩියෝස් නම් 5ක් විතර තියෙනවා දැනට. ඔව්. මේ වෙනකොට ප්‍රේක්ෂකයන්ට ලබා දුන ගීත අතරින් මොන ගීතයටද වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා කියලා හිතන්නේ? මට මෙහෙමයි මගේ ගීත නිර්මාණ වලින් එක එක කියන්නේ songs type තිබ්බා. ඉතින් ඇත්තටම ලංකාවේ සහ ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න පුළුවන් වෙච්ච ගීතයක් මගේ තිබ්බා ප්‍රේම සටන කියලා. ඒක තමයි මිලියන 127ක් වෙනවා මම හිතන අද වගේ වෙනකොට ඒකේ views ප්‍රමාණය YouTube views.
एक लंका मुलिम मिलियन सीक वार्ता गीते उ इट पे मतु ससर के लिए मगे तव सांग रिलीज सुना एक दास दहना में एक रिलीज सुने इधे एक लुकु प्रतिचार गीत गीते हों प्रतिचार तिब्ब ए देखे पश्चिम मेक आदि वैसे रिलीज सुने එතකොට මියුසික් ඉන්ඩස්ට්‍රියකට ඇවිල්ලා අවතීන වෙලා දැන් බොහොමයක් කාලයක් වෙනවනේ කොහොමද මියුසික් ඉන්ඩස්ට්‍රියකට අවතීන වුණේ කොයි විදිහටද පිවිසුනේ ඇත්තටම පාසල් කාලේ ඉඳන්ම මියුසිෂියන් කෙනෙක් සහ කියන්නේ සිංගර් කෙනෙක් වෙන්න ඕන කියන ආසාව තිබ්බා ඉතින් ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ඉඳන් මගේ පාසල කළුතර සිරිකුරුස විද්‍යාලය ඉතින් ඒ කම්පිටිෂන් වලට පාටිසිපේට් වෙලා තිනවා එතකොට ඉන්ටර් ස්කූල් එතකොට සමස්ත ලංකා දක්වා ගිහිල්ලා තිනවා ජයග්‍රහණ ලැබලා තිනවා පළවෙනි ස්ථානය දිගටම දෙවෙනි ස්ථානය වගේ පාසල් තරඟවල පාසලේ තරඟ වලින් ඉතින් එතනින් ආපු පිම්මත් තමයි මේ පැනලා දින්නේ අනිත් එක මම කියන්නේ විශේෂයෙන්ම කතෝලික මගද කොයකේ පොඩි කාලේ ඉඳන් ඉඳලා තිනවා ඒ ටච් එකත් මට තිබ්බා උදව් වුණා ගොඩක්ම මගේ මියුසික් කැරියර් එකට ඔව් එතකොට අයියේ ඔයා මියුසික් ඉන්ඩස්ට්‍රියකට ඇවිල්ලා ටික කාලයක් වෙනවා. පාසල් කාලේ ඉඳලම බලාපොරොත්තුවක් ආසාවක් තිබුණේ ගායකයෙක් වෙන්නද? ඇත්තටම හීනේ තින්නේ හීනේ මගේ මොකද මන්ට පුළුවන් සහ මං කැමැතිම දේ මට නිදහසේ කරන්න පුළුවන් එකම දේ තමයි මේක. ඉතින් මම ඒකට හරි ආසයි. ඉදිරියටත් මේ ගමන කියන්නේ දිගටම මේ මියුසික් එක තමයි මගේ ලයිෆ් එක ගෙවෙන්නේ. හරි. එතකොට අහන්න ඕනේ මේ වෙනකොට වෘත්තීය වශයෙන් ද ගායකයෙක් වෙලා තියෙන එහෙමත් නැත්නම් වෙනම වෘත්තියක් කරන ගමන්ද ගායන කටයුතු කරන්නේ ඔව් වෘත්තීය වශයෙන් කිව්වොත් එහෙම මම ඇත්තරම වෙන වෘත්තියක් කරනවා මම ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ඉතින් ඊට අමතරව තමයි මම මියුසික් කැරියරේකට ඉන්වෝල්ව් වෙලා ඉන්නේ ඇයි මේ ගායන වෘත්තිය වෘත්තීය මට්ටමින් කරන්නේ නැතුව රැකියාවක් කරන්නේ ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් ගායකයෙක් වුණාම සය වෙන හැකියාවක් නැද ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙන්න බැරි නිසාද මේ වෙන වෘත්තියක් යෙදෙන්නේ නෑ ඇත්තටම එහෙම දෙයක් නම් නෙමෙයි මට ඇත්තටම මට වෙච්ච දේ තමයි මම ඇත්තටම මම පෞද්ගලික බැංකුවක තමයි සේවය කරේ මුලදිම ඊට පස්සේ ඒ කාලෙත් එක්ක මට මියුසික් වලට ඉන්වෝල්ව් වෙන්න ටයිම් එකක් තිබ්බේ නැහැ ඇත්තටම නැත්තම් ආසාව තිබ්බ නැතුව නෙමෙයි ඉතින් ඉතින් නමුත් දැන් මගේම කියලා මම වෙනම ව්‍යාපාරයක් කරන නිසා මට දැන් මේකට මගේ කාලය මං හදාගෙන තිනවා නිදහස තියෙනවා ඔව් හරි එතකොට අශයන් අයියේ අහන්න ඕනේ මේ වෙනකොට බොහොමයක් දුර ඇවිල්ලානේ තියෙන්නේ එතකොට මේ ආපු මාර්ගය තුල බලද්දී සමහරක් විට දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්නදී සමහර විට තමන් කැමති දේම කරන්න හැකියාව තිබුණාට අවස්ථාවන් ලැබිලා නැතුව ඇති මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවද ඔව් අනිවාර්යයෙන්ම ඉතින් සාර්ථක ගමනක දුෂ්කර තැන් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඒව තිබ්බ හින්දා තමයි අද ඇත්තටම සතුටක් කියන එක තියෙන්නේ මොකද එතන මේ දුක දැනුණා අවස්ථාව ලෝණ තරම් තිබ්බා ඉතින් අද නම් දුක් වෙන්නේ නැහැ සතුට වෙනවා තමයි ඒ වගේම අහන්න ඕනේ මේ වෙනකොට යම් තාක් දුරකට සාර්ථක වෙලා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නට හැකියාව ලැබුණු ගායකයෙක් නේ එතකොට ප්‍රතිචාර වලින් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ තරුණයන්ගෙන්ද තරුණියන්ගෙන්ද අවංකවම කියන්න ඕනේ හැබැයි අවංකවම ඇතරම තරුණියන්ගෙන් හේතුව කියන්නේ ඒක ඉතින් සාමාන්‍ය දෙයක් මොකද ගීත කියන්නේ ගොඩක්ම අපේ ලංකාවේ සහ පිටර කියන්නේ ලංකාවෙන් පිට ගීතයකට වැඩිම කියන්නේ ලිස්නර්ස්ලා වැඩිම අහන කට්ටිය ඉන්නේ මම හිතන විදිහට මම වැරදි නැත්නම් මේ කාන්තා පාර්ශවය තමයි හැබැයි එහෙමත් කියලා නැහැ ලංකාවේ නම් ඇත්තටම දැන් ඒක සෑහෙන වෙනස් වෙලා තිනවා ඇත්තටම දෙපාර්ශවයම ඉන්නවා හොඳ ගීතයක් නිර්මාණය වුණොත් ඉතින් කවුරුත් බලන්නේ හොඳ නම් ඒක අහනවා. ඒ කියන්නේ ඒක ගෑනු පිරිමි කියලා ભેදයක් නැතුව අහනවා කියලා මම හිතනවා. බොහොමයක් මියුසික් ඉන්ඩස්ට්‍රියකට අලුතින් නවකයන් එකතු වෙනවනේ. ඔව්. ඔබත් නවකයෙක්. එතකොට නවකයන් එක්ක කටයුතු කරනකොට ප්‍රවීණයන්ගේ මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ? ප්‍රවීණව නවකයන් දිහා බලන්නේ මොන විදියටද? ඒක ඇත්තරම එක එක පුද්ගලයාත් එක්ක වෙනස් වෙනවා. ඉතින් අපිට ඇත්තරම අපිට හම්බෙලා තියෙන සහ අපිත් එක්ක වැඩ කරපු අයගෙන් ඇත්තටම මට නම් ඇත්තටම සෑහෙන උදව් හම්බෙලා තිනවා. ඉතින් ඒ වඩා ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදීත් උදව් කරාට ගමනක් එන්න. ඉතින් ඉදිරියටත් ඇත්තටම ප්‍රවීණයන්ගෙන් උදව් බලාපොරොත්තු වෙනවා ගමන සාර්ථක කරගන්න. අශේනායේ වගේම අහන්න ඕනේ. මේ වෙනකොට මියුසික් ඉන්ඩස්ට්‍රියක තුල බොහොමයක් නවකයන් බිහි වෙනවනේ. ඒ නවකයන් එක්ක තරඟකාරීත්වයක් මියුසික් ඉන්ඩස්ට්‍රියක තුල ඇති වෙනවා. ඔබට මේ තරඟකාරීත්වය මොන විදිහට දැනෙලා තියෙන්නේ?
ඇත්තටම මේ තරඟකාරීත්වය කියන එක මම තරඟයක් විදිහට දකින්නේ නැහැ. ඒක තමයි ඇත්තටම ඕනම තැනක තියෙන්න ඕන දෙයක් වෙන්නේ. මොකද එහෙම දෙයක් කම්පිටිෂන් එකක් තිබ්බොත් තමයි ගමනක් කාගේ හෝ ගීතයක් හෝ වෙනම ෆීල්ඩ් එකක දෙයක් ඒක සාර්ථක වෙන්නේ. මොකද ඒකාකාරී නොවි වෙනස් දේවල් කිරීමෙන් තමයි සාර්ථකත්වයට යන්නේ. ඉතින් ඒ තරඟකාරීත්වය හොඳයි කියලා මම හිතනවා. හොඳයි කියලා හිතනවා. හරි. ඔව්. ඒ වගේම අහන්න ඕනේ නවකයක් විදියට ගායකයෙක් වෙන්නට ගායනය කිරීමේ හැකියාව පමණක් ප්‍රමාණවත්ද? ඒක මෙහෙමයි ඉතින් ගායකයෙක් වීමට සංගීතය එතකොට අපිට ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන් නම් ඒක ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඉතින් ඒක ඉතින් ඇත්තරම දැන් නම් ඉන්න ගොඩක් අය ඇත්තරම හොඳ ටැලන්ට් එකක් තියෙන කට්ටිය තමයි ඉන්නේ හැමෝම. ඉතින් ඒක ඇඩ්වාන්ටේජ් එකක් මම කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන් කියන්නේ තැනට ඉන්නවා කියන්නේ ඒ තමාටම තමාගේ දෙයක් කරගන්න පුළුවන් කියන්නේ මෙලඩි එකක් දාගන්නද එතකොට සොන් එකක් තනියෙන් කරන්න කව එකක් කරගන්න ඒ වගේ දේවල්ට උදව් වෙනවනේ. ඉතින් ඒක සාර්ථකයි. හරි. මේ වෙනකොට ගීත කීපයක්ම නිර්මාණය කරලානේ තියෙන්නේ. ඒ වගේම පද රචනයත් කරනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවද පද රචනය තුළින් ඉස්සරහට යන්න සහ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තුළ විවිධ විෂයන් තියෙනවනේ. මේ දේවල් වලට අලුතින් සම්බන්ධ වෙන්න අලුත් දේවල් වලට අත තියන්න බලාපොරොත්තුවක් තියෙනවද ඉස්සරහදී? ඔව් අනිවාර්යෙන්. මොකද මම මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා මීට අවුරුදු 5කට 6කට වගේ කාලයකට ඉඳන්. නමුත් මට ඒක කන්ටිනියු කරන්න බැරි වුණා. නමුත් මම දැන් ඒක ස්ටාර්ට් කරලා තියෙනවා නැවතත්. මගේම කියලා ස්ටුඩියෝ එකක් මම පටන් අරන් තිනව කරන්න ඒකේ වැඩ කටයුතු කරනවා. ලිරික්ස් උත් මට ඉතින් ලිරික්ස් කියන එක ඉතින් ඇත්තරම අපිට හිතර දැනෙන දේවල් තමයි අපි ලියන්නේ. ඉතින් ඒ නිර්මාණ එන වෙලාවට ලියනවා. ලියලා ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න වෙලාවට ප්‍රයෝජනකුත් ගන්නවා. ගීත නිර්මාණ කීපයක්ම කරලා තියෙනවානේ. මේ ගීත නිර්මාණ අතරින් ඔයාට මේ ගීතය තමයි මට ගොඩක්ම දැනුනේ මේ ගීතය තමයි මට ගොඩක්ම හැඟුණේ කියලා ගීතයක් ඇති. ඒ ගීතේ මොකද්ද? ඇත්තරම මම මගේ ජීවිතේ මම කරපු ගීතවලින් මම ආසම ගීතය වෙන්නේ හාදුවස්සේ ගීතය. මේක අලුතෙන් කරපු නිසාවත් නෙමෙයි. මොකද මම හිතපු හැමදේම ඒ ගීතයේ තිබ්බ මෙලඩි එක, එතකොට ඒකට ආපු වචන ටික, ඒකේ මියුසික් වීඩියෝ එක සහ ඒකේ ඇක්ට් එක, ඒකට ඒ මියුසික් වීඩියෝ එක මට සාර්ථක කරගන්න උදව් කරපු හැමදේම, මේ හැමදේම මට ඇත්තරම ඉතාමත්ම පර්ෆෙක්ට් විදියට වුණා කියලා මම හිතනවා. ඉතින් මට ඇත්තටම සතුටුයි හාදුවස්සේ ගීතය ගැන ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයි ඇත්තටම මේක කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ප්‍රතිචාර මට වඩා මට පිටින් ඇහෙන දේවල් දකින්න දේවල් එක බැලුවම මටත් හිතෙනවා මේක සාර්ථකයි කියලා. ඔව්. එහෙනම් හාදුවස්සෙන් කොටසක් කියමු. ඔව්. ගන්නම් කෝයත් දෙන්නම් කෝමේ මගේ හුස්ම ළඟ දැවතෙන්නම්මා එන්නම් කෝ ළඟටම එන්නම් කෝ තුරුලෙන් ඔබේ සුවඳ විඳ ගන්නම් සදා හාදුවස්සේ පෙමෙන්න ආසයි දැන් ලං වී මට පැසිනා රහසින් රහසින් තොල් පෙතිසිමින් නම් ආදරෙන් ලං වෙලා ගන්නම් කෝයත් දෙන්නම් කෝමේ මගේ හුස්ම ළඟ දැවතෙන්නම් එන්නම් කෝ ළඟටම එන්නම් කෝ තුරුලෙම ඔබේ සුවඳ විඳ ගන්නම් සදා thank you ashwin aya iting harima apuruwata vindinna pulan geethayak thamai haadu wesse kiyala kiyanne issarahata thawa bohomayak dewal ashwin aya te katha baha karannada thiyena ita kalin punchi viramayak ganna thamai sudanam wenne ita kalin matak karannata one thamath oyala ape music.lk kiyana youtube channel ekak subscribe karala naththa ikmata phone ekak athara aragena youtube channel ekak subscribe karanna mokada music gana athare karana music gana danaganna kamathi ayata godak dewal danagannata hakiyawa labenawa music.lk kiyana sama subscribe karanna kiyala kiyenawa ehenam den yanna hadanne punchi viramayak ganna viram කරගෙන ඉක්මනට මේ පැත්තට ආයතනවා මේ මික්ස් ටේප්. ඔන්න
පුංචි බ්‍රේක් එකක් අරගෙන ඉක්මනටම ආයමත් මේ පැත්තට ආව අශේ නයත් එක කතා බහ කරන්නට අශේ නය මේ වෙනකොට ගීත කීපයක්ම නිර්මාණය කරලා තියෙනවානේ සහ ඉදිරියේදී මොනවාද ඉස්සරහට එන්න තියෙන වැඩ කටයුතු සහ මම දැක්ක අලුතින් YouTube channel එකක් ඕපන් කරලා තියෙනවා කියමු බලන්න විස්තර ඔව් ඇත්තරම මේ මේ තාක් දුරට කරපු මගේ songs release වුනේ මගේ channel එකකින් නෙමෙයි නමුත් හාදවැස්සේ ගීතෙන් මම ස්ටාර්ට් කරා මගේ YouTube channel එකක් ඉතින් ඒකේ තමයි song එක දාලා තින්නේ ඉතින් මේ වෙලාවෙ ඇත්තට මම අවස්ථාවක් කරගන්නවා මගේ ගීතයට ආදරය කරන මගේ රසිකය රසිකාවියන්ට හැමෝටම subscribe කරලා නැත්නම් මගේ channel එක අශේන් සිල්වා කියලා තින්නේ subscribe කරන්න කියලා කළා ඉදිරියට යන නිර්මාණත් උගලන්ට අහන්න බලන්න පුළුවන් ඒ වගේම අහන්න ඕනේ මේ වෙනකොට තමන්ගේ තනි ගීත නිර්මාණ හරහනේ ප්‍රේක්ෂකයන් අතරට සමීප වෙලා තියෙන්නේ කණ්ණම් සංගීතයට එකතු වෙන කල්පනාවක් බලාපොරොත්තුවක් එහෙම නැද්ද ඇත්තටම කණ්ඩායම් සංගීතය තමයි අපි මුලින්ම පටන් ගත්තේ මොකද මම අපේ ඩොගිනේෂන් කියලා බෑන්ඩ් එකක් තිබ්බා දැනට අවුරුදු 10කට විතර කලින් ඒකෙත් අපි සොංග්ස් වර්ගයක් රිලීස් කරලා තිබ්බා නමුත් කට්ටිය එහෙම එහෙ වෙලා තියෙන්නේ මොකද ඒකේ බෑන්ඩ් එක හිටපු කට්ටිය ලංකාවෙත් නැහැ දැන් ඉතින් ඊට පස්සේ තමයි දැන් තනියෙන් වැඩ කරන්න ආරම්භ තියෙන්නේ ඇයි තනියෙන් වැඩ කරන්න හිතුවේ මොකද කණ්ණම් සංගීතයත් එක්ක කටයුතු කරනකොට ඒකත් එක්ක මොන හරි ප්‍රශ්න ගැටලු මතුවෙනවද නැත්නම් තමන්ගේ සීමාවන් දාගෙන කටයුතු කරන්න වෙන නිසා නිදහසේ වැඩ කරන්න ඕන නිසා කණ්ණම් සංගීතයෙන් ඇතුණාද මොකද හේතුව ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නම් උන්නේ නැහැ අපි ඇත්තටම ගොඩක් එකමුතුව වැඩ කරපු කට්ටියක් හිටියේ ඉතින් නමුත් කට්ටිය පොඩක් මිස් වුණා හින්දා තමයි තනියෙන් මම ස්ටාර්ට් කරේ මගේ කැරියර් එක මම යනවා කියන එක. ඉතින් මින් ඉදිරියටත් සමහරක් විතර ඉතින් කාතේකරි ෆීචරින් පාට් එකක් යන්න පුළුවන්. ඒ වගේ song එකක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කරන්න ළඟදිම. එහෙම තමයි වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඔව්. එතකොට අශේනාය අහන්න ඕනේ මේ වෙනකොට මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා ගායකයෙක් වෙලා සාර්ථක ගමනක් යන ගමන් ඉන්නේ. එතකොට මියුසික් ඉන්ඩස්ට්‍රි එකට නවකීන් බොහොමයක් දෙනා එනවනේ. එතකොට ඔවුන් එක්ක කටයුතු කරනකොට මොන වගේ විදිහකට කටයුතු කරන ඔවුන් එක්ක එකමුතු වෙලා සහයෝගයෙන් කටයුතු කරන්න හැකියාවක් තියෙනවද? ඔව් ඇත්තටම මම නම් කැමති ඕනම කෙනෙක්ට කියන්නේ මට පුළුවන් උදව්වක් මම කරනවා. මොකද මම දන්නවා මට සමහරක් අවස්ථාවලදී උදව් හම්බුණාද නැද්ද කියන තැන ඒකින්ද මම පුළුවන් තරම් කියන්නේ අලුතෙන් එන අයට මට පුළුවන් උදව්වක් මම කරනවා. ඉතින් එකමුතුව වැඩ කරන්න වුණත් කියන්නේ අලුත් කෙනෙක් එක්ක වුණත් කැමති. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. අශේන අය ගීත කීපයක් නිර්මාණය කළා සහ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නට හැකියාව සහ වාසනාව ලැබුණ ගායකයෙක් විදියට අහන්නේ. ගීතයක් ප්‍රේක්ෂකයන්ට සමීප කරන්නට එහෙම නැත්නම් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නට ප්‍රේක්ෂකයන්ගේ මතකය රඳවන්නට අනිවාර්යයෙන්ම මියුසික් වීඩියෝ එකක් කරන්නට ඕනේද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඇත්තරම ලංකාවේ ගොඩක් songs තියෙනවා. ඇත්තරම අපි වුණත් අපිට කටට එන සින්දු තමයි කියන්නේ මේ මියුසික් වීඩියෝස් නැති ඒවා. කියන්නේ ඉස්සර අපි ආස කරන ගායකයන්ගේ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් රූකාන්ත ගුණතිලක මහත්මයාගේ ගීතයක් වුණොත් මියුසික් වීඩියෝ ගොඩක් කියවට නැහැ. නමුත් ඒ ගීත අදටත් අපිට වචන මතකයි. ඉතින් මම කියන්නේ අර නිර්මාණය හොඳ නම් ගීතේ මෙලඩි එක සහ ලිරික්ස් ඒ දේවල් හොඳ නම් ඉතින් ඇත්තටම වීඩියෝ එකක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන තැන මම ඉන්නවා. ඒ වගේම අශේනාය අහන්න ඕනේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට අවතීන වෙන බලාපොරොත්තුවෙන් මේ වෙලාවේ අපිට එක බොහොමයක් නවකයන් එකතු වෙලා ඉන්නවා. සහ මේ වෙනකොට මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එකතු වෙලා ටික කාලයක් වෙනවා සහ සක්සස් වෙලා ඉන්න ඔයා. එතකොට ඒගොල්ලන්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ මොන වගේ අදහසක්ද දෙන්න තියෙන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට අවතීන වෙනවා නම්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන් අවතීන වෙන මෙන්න මේ වගේ දේවල් කරන්න මෙන්න මේ වගේ දේවල් බලන්න ඉගෙන ගන්න ඔන්න ඔයගේ අදහසක් දෙන්න පුළුවන් නම් මං හිතන්නේ අලුතින් එකතු වෙන්න නවකයන්ට ඒක ලොකු හයියක් වෙයි. ඇත්තටම කියන්න තියෙන්නේ උත්සාහය අතරින් එපා කියන එක තමයි කියන්න තියෙන එකම දේ. ට්‍රැක් එක හොඳ හෝ නරක තමාට පුළුවන් විදිහට කරන්න ඒක මිනිස්සුන්ට අහන්න දෙන්න. ඇත්තටම අපිට අපේ ගීතයක් හොඳද නැද්ද කියලා අපිට දැනගන්න පුළුවන් එකම දේ තමයි අපේ ගීත අහන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රතිචාර හොඳ තැනකට එනවා කියන්නේ තමා සාර්ථකත්වය කරා ගිහිල්ලා කියන එක. ඉතින් ඒ වචන ඒ හොඳ කමෙන්ට්ස් ලැබෙනකම් වැඩ කරන්න කියලා තමයි කියන්නේ. හරි. ඒ වගේම අපේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම මිනිත්තු කිහිපය තමයි යන්නේ අශේනයි. හාද වැස්සේ ගැන කතා කරනකොට මේ කාලේ වකවානු තුළ බෙහෙවින් විරහව ගැන ලියවෙන ගීතනේ ගොඩාක්ම තියෙන්නේ. ඇයි එකපාරටම ආදරය ගැන ගීතයක් ගායනා කරන්නට හිතුනේ? එහෙම විශේෂ හේතුවක් නැහැ. මේ එහෙම නැත්තම් මේ වෙනකොට ආදරය විඳිනවද? ආදරය ඇත්තටම විඳින්නේ අම්මගෙන් තාත්තගෙන් තමයි. මේ
ඊට වඩා විශේෂ දෙයක් නැහැ. ඉතින් ඒ ගීතය මට ඇත්තටම ওই මෙලඩි එක දැම්මට පස්සේ ෂෙනාල් මල්ලිම තමයි කිව්වේ අෂෙනයි ඔයාම ලියන්න කියලා. ඊට පස්සේ ඇත්තටම මට ඒකේ ෂෙනාලුත් මට පොඩි අයිඩියා එකක් දුන්නා මේ වගේ කියලා. ඊට පස්සේ මම මට හොඳ වචන ටිකක් ආවා ඒකට. ඉතින් ඒක සාර්ථක වුණා. සාර්ථක වුණා. හරි. අවසාන ප්‍රශ්නේ. මොනවාද ඉස්සරහට ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නට ඉන්න වෙනස් දේවල්? අලුතෙන් සොන් එකක් කරනවා. දැන් ඒකේ වැඩ කටයුතු පටන් ගන්න තියෙන්නේ දුලීක කෝදාගොඩ තමයි ඒකේ ට්‍රැක් එකේ ප්‍රොඩියුස් කරන්නේ. ඉතින් ඒකත් ඉදිරියේදී මගේම YouTube channel එකෙන් ඔයගලන්ට බලන්න පුළුවන් තව මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත මේ සොන් එකත් මියුසික් වීඩියෝ එකක් එක්කම බලන්න පුළුවන්. හරි ඔන්න අෂේන් සිල්වට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට සුබාරංචියක් තව මාසයක් විතර කාලයක් තුළදී ඔන්න අලුත් ගීතයක් තව රසවින්දිනට හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ අපිට එකතු වුණේ මෑත කාලයේදී තවම ජනප්‍රියත්වයට පත් වුණ අෂේන් සිල්වා. අයියේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වුණාට. මම දන්නවා කාර්ය බහුලයි වුණත් අපේ ප්‍රෝග්‍රෑම් එකට ඔබේ කාලෙන් කොටසක් වෙන් කළා. අද දවසේ පැමිණියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සරහට අලුතෙන් කරන්න තියෙන හැම වැඩ කටයුත්තක්ම ඔයා හිතන විදිහටම සක්සස් වෙන්න කියලා මික්ස් ටේප් අපේ ක්‍රූ එක විශ්වාස කරනවා. Thank you. හරි ඉතින් ඔන්න අද දවසේ ප්‍රෝග්‍රෑම් එක එන් කරන්න තමයි සූදානම් වෙන්නේ. මම හිතන්නේ අද දවසේ ඔබ බෙහෙවින් මාදරය කරන කෙනෙක් සමග තමයි අපිට කතා බහ කරන්නට හැකියාව ලැබුණේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබට බොහෝ දේවල් අවබෝධ කරගන්නට බොහෝ දේවල් රසවිඳින්නට හැකියාව ලැබුණා. ලබන සතියෙත් මේ වගේම මික්ස් ටේප් තුලින් ඔබ බෙහෙවින් මාදරය කරන කෙනෙක් සමග සංගීත ගැන කතා බහ කරන්නට මම එනවා. එතකන් හැමෝම පරිස්සමට ඉන්න කියලා ආදරෙන් කියනවා. එහෙනම් ගිහින් එන්න මේ මික්ස් ටේප්. පෙරදා පාපතු සීනයේ ඇසබරින් හමු වෙනවා එනදා ඇතරු මාවතේ මා මල් පෙති අතුරනවා සිටිනා විට ජීවිතේ මා හදවත නලියනවා කිසිදා මා හැර යන්නේ නැ ඇගේ ඇස් පෙති පවසනවා